Sijaitasema hatara. Nuvarin. Nettefem. Den etukota Valentine mahatya me thape usagandi yanni. Usagandi yanni ba me paine penillete. Antimide mamat paniyedi kiyala mata chuwenne ba. Ne damunna senna paine be ochchara usage. Ne mage balaputwe thiyenne ba. Thiyenne. Meke inna antime kaani pettede paine kan hari mama inna kiyala. අනිත් එක බං පොකෝ මියුටික පෙන්නට බැච්චි නායකයෙක් මම උපනායකයෙක් මම ජාතික සංවිධායකයෙක් මම ලේකම්ුත් මම බැංකුකාරයෙක් මම කොහොමද ලේ දෙනකොට හොඳයි කොමිටියක් පත් කරන්න උනත් ඒකේ තින්නේ වැලන්ටයින් මහත්තයා විතරයි මිත්‍රේ ගිජි පිටි මම විතරයි මේ කිමි දංගු කුලමට මේ ගල්ලෝට දෙන්නේ නැද්ද මේ වැලන්ටයින් මහත්මයා ඇත්ත වශයෙන්ම මේ බැලුම් ගල කිව්වට මේ හැම ගලක් ගල් දෙන තැනක් නෙමෙයි ඉතින් බුදුකෙද බෝරියක් ගහලා කඩලා දාපන්කො මේ නොයා විකාර කතා කරනවනේ කිව්වනේ නිකන් ටිපල් පයක් කය කඩින්න පුළුවන් වැඩක් නෙමෙයි ඕකේ බැලුම් ගල බැලුම් ගල කිව්වට එහෙම නේද ශාලක කෙලින් වචනේ තියන්නේ බලපන් ගල කඩපන් ගල නැහැ ඒකේ වැඩසටහනක නමක් එහෙම නම තිබ්බ බලයට ගල් නැහැ මේ දැන් ඔය දැන් බැලුම් ගල කියලා එහෙම කිව්වද ගල් බනිස් බලන්න දැන් ගල් බනිස් කියලා කිව්වට ගල් නැහැ නේ ඇයි ගල් නැද්ද ගල් කොහෙදද ඇයි බං ඔය බනිස් වල දැල්දින් කුරුලිය කුරුලිය වගේ උඩින් උඩින් ගල් දාලා තියෙන්නේ බං ඒ මේ ගල් නෙමෙයි දැන් බලන්න දැන් බලන්න දැන් බලන්න වැලන්ටයින් මහත්තයෝ වැලි තලප කිව්වට ඒ වැලි නැහැ නේ වැලි තලපනේ වැලි නැහැ ඒකට කුඩු කුඩු වගේ මොන කී වැලි දෙන්නේ අයියෝ මෙයා නම් හදන්න බෑ අප්පා දැන් මේ ගල් දිහා බලා කිව්වට ඒකේ සියබල නැහැ නේ මහත්තයා ඇයි බං මොකද ඉල්ලුවෙ ගල් සීබලනේ සීබලනේ දුවේ මොන තියෙන්නේ මම දැන් උදේ ගොට්ටක් කෑවා මේ අනේ නාන්න තු ඉන්න ගොම්පල් මේ තව එක්සැම්පල් එකක් කියන්න ශෛලක හරියට අපිත් ඉවරයි දැන් බාන ආන මාළු වල මාළු නැහනේ මේ වැලන්ටයින් හැබැයි ඒක දැවෙන් සම්පූර්ණ ඇත්තටිය දැන් මම උදේ පාන්දරේ මාළු පාන්දරි පහක් විදිය කනවනේ පහක් පහක් කනෝ මොකද උදේන්නේ පහයිනේ හෙය එක මාළු කෑල්ලක් නැන්නේ පාන් කෑල්ලක් විදියෙන් තියෙන්නේ ඒක තමයි අපි කියන්නේ වැලන්ටයින් මාදියා අලි බේර කිව්වහම එක අලියෙක්වත් නැහනේ හොයාගන්න මොකද මෙ කිව්වේ යකෝ මටත් පිළිලා තියෙන්නේ ඒකමනේ මොකද ඇයි බං පේන ටික්මානික ගලියෙක් හින්දද බලපන් ඒක නේ බං මාත් කියන්නේ බං බං මොකද මෙ කිව්වේ කයිනුකද කියන්නේ මොකද ඕනේ හැදි දැන් ඔය මම ගැටිව එහෙම ඇවිද ඇවිද හිටපු රිලා සෙට් එක වගේ හිටපු අලු ගැටේ සෙට් එකන්නේ නිකන් මේ අලු ගැටේ දාලා මගේ පැත්තට ගැත්තේ දැන් ඔය බලන්න ඔතනම බලන්නකෝ ඉතින් මොකද දැන් ඔය අලු කොත් තේරුව කිව්වට උන්ගේ අලු නෑනේ ඒකනේ හප්පයා උන්ගේ මේ අලු තිබ්බේ නෑනේ නිකන් කොත් තේරුව විතරයි නේද ඒකනේ දැන් අලු කොත් තේරුව කිව්වට අලු නෑ ඒකනේ නේ මේ කටේ අප්පා ලොරියක් විතර දාන්න ඕනි මොනවද නෑ ජම්බු ජම්බු මං හරි ඇස ජම්බු කන්න ජම්බු කිව්වට මේ බින්දු ජම්බුත් නෑ හිස් මල්ල විතරයි හිස් කිව්වට මල්ලක් නෑ බ හිසුත් නැද්ද හිස නෑ බොම මරින් බේරගත්තේ ඒ දැන් බලපන් ගොම්බාක් ඕකේ දැන් මේ වැලන්ටයින් මාත්දැන මේක තේරෙන්නේ නෑනේ බං දැන් ගල් බෝතලේ කිව්වට ඒකේ ගල් දිනවද බං මේ වැලන්ටයින් මාසය වැලන්ටයින් මාසෙට ගල් ඕනෙම නම් තොප්පි ගලෙන් ගන්න පුළුවන් නේද එන්නේ නිකන් ඉතිබෙන් කටවහිනේ තොප්පි ගලේ කියන කතාව මතක් කරන්න බෑ ඔක කැලේවෙ කිය මං නෑගත්තෙ කවුරු ඇත්තද මෙහෙම කියන්න කිව්වේ ඉල්ල කිරි වගේ මට කියුණා බං අයියෝ ඉවරද ඉවරුණා නේද මේකනේ මේ ෂුවරිගේ දැන් උඹලා මේ ගල් දින්නේ නැද්ද නැහැ දැන් කියලා කිව්වනේ කසරේ කොට නැහැ කියන එක තේරෙන්නම නෑ මට ඇත්තටම විශ්වාස කරන්න බෑ මොකද මගේ ළඟ ඉතිබුණු පෙන්න පෙනිල්ලට මම කිසි දෙයක් විශ්වාස කරන්නේ මගේ ඇත්තටම බැලුම් ගල කියන ගලක් නෙමෙයි නැහැ මාතලා පස්සේ හැම වුණද පස් මොකදද නෑ පස් දුන්නට දෙනවා පස් ඕන මගෙන් හැදන්දි බෑ හොදේ බිද කියන්නේ ගොම්බෙක් දැන් මගේ කටෙත් පස් මගේම කටෙත් පස් එතකොට ඔබතුමාගේම කටේ තමයි පස් තියෙන්නේ නේ නැත්නම් වෙන කවුරැයි කිව්වද උඹ මහ මොලිබ්බන් අම්මා බබා පස්සේ හරි තේරෙච්ච එක ලොකු දෙයක් රයිට් මේ දැන් මොකද ඔයගේ ප්‍රශ්නේ මමද මරි මේ ටැප් හැදගෙන ටැප් යුස් කරගෙන ගල් ලෝඩ් එකක් උනේ
ඒකනේ දැන් ගල් ලෝඩ් එකක් බාගන්නවත් කෙනෙක් නැහැ එතකොට නේද ලෝඩ් බෑන කෙනෙක් ඉන්නේ මං යන මහත්තයා වඩා කීපේ බෑ ඉති කිවි ඉත කතා පිළි හොදි හරි හොඳ උද්ඝෝෂණයක් තියෙන තැන බලලා මේ මහත්තයා බහැලා රැස්වීමක් තියන්න අපිට කිවි වගේද අන්න හරි රැස්වීමක් තියන්න කිවිල යන්නේ එතකොට මහත්තයා කතා පැත්තුවම හරි ගල් ලෝඩ් එකක් හම්බ වෙයි අම්මපේ ඕ ස්ටේජ් එකටම ගෙනල්ලා බාලා දෙයි මේ ගුම්පේ ඉත කැබුත්තේ ගෙවිදි මේ හුටිබ්බ විතරේ බං ගල්ලුලින් ගැහුවේ නෑනේ බං ගැහුවම නැද්ද ගල්වලේ ගල්වි ගෙවිදි පළතුරුනේ ගැහුව පළතුරු මේ මොනවාද ෆෘට්ස් ෆෘට්ස් කියන්නේ තක්කලි කුණු තක්කලිද කුණුද කියලා දැන්නේ මට නැහැ කේක් හැලින්දලෙම තිබ්බේ නෑනේ අම්මෝ ආපු තක්කලි ගොඩ කේක් වර්ගේ මේ වැලන්ටයි මාද එතකොට බිත්තරත් පළතුරුද ඔබතුමාගෙනත්යයි මොකද බැලුම් ගල කියන්නේ ගලක් නෙමෙයි කියන්නේ නැහැ නැහැ කියලා කිව්වනේ යන්නකෝ හරි අවින්දි බෝඩි ආ මෙයාන්ට කවන් ඇලුනොත් ඇලුනම තමයි ළඳ වගේ හිටියට කේන් තියනනේ બોලි මේ මේ ඔවත් පටන් ගත්ත ඊට පස්සේ මේ දැන් ගන්න අපේ ප්‍රශ්නේ ඔබද පොර මමද පොර මහා තරංගාවනිය එතකොට මේ අදවසේ අපි ශ්‍රාවක හිතවතුන් යමු කර ප්‍රශ්නේ දැන් සභාවට යමු කරන අවස්ථාව ඔක්කුලේ ඇසිද ලැස්තිද ප්‍රශ්නේ ආපංකෝද ප්‍රශ්නේ අපේ ප්‍රශ්නේ බවට පත්තුනේ පොල් සහ පාම් බෙදන විට ඇතිවන වෙනස කුමක්ද කියන එක වෙනස නේද පොල් සහ පොලුයි පානුයි බෙදනකොට තමයි මේ වෙනස අපිට දැනෙන්නේ මං කියන්න සැයි ලොක්ක වෙනස දැන් පොල් බෙදන්නේ නියං කාලෙල පාම්බ දන්නේ ගම් වතුර කාලේ ඒක නෙමෙයි උත්තරේ ඒක නෙමෙයි එහෙනම් පොල්බ දන්නේ බෑගොල දාලා පාම්බ දෙනව නිකන් නෑ ඔය දෙකම බෙදනවා සලාක ක්‍රමයට නෑ 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 වැරදි පිටුරු පොල්බ දන්නේ හැන්දෙන් පාම්බ දන්නේ අතින් ඕ අති නේ 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 ඒකට වැරදි ඒකත් නෙමෙයි නේ දැන් පොල් ගහන්නේ එහෙම නැද්ද ඒ පොල් ගහන්නේ බෙදන එක ගන්න කිව්වේ උකෝ ආ බෙදන එක කිව්වේ නේද මම හැම පොල් බෙදන කොටයි පාම් බෙදන කොටයි ඇති වෙන වෙනස එහෙනම් පොල් බෙදන කොට එලෝ එලෝ බෙදනවා පාම් බෙදන කොට පස්සෙන් ගිහින් බෙදනවා දෙකම එක නේද ලොයිලා බෙදනවා පස්සෙන් යන එකේ නේද ඒක නෙමෙයි උත්තරේ කොහොම හරි පොල් බෙදනවා බෙදනවා ලොරියෙන් පාම් බෙදන්නේ බයිසිකලෙන් ආ හරියටම හරි මොකද 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 පොල් බෙදන්නේ ලොරියෙන් පාම් බෙදන්නේ බයිසිකලෙන් නෑ ඒකත් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන එක නැද්ද නෑ මේමයි දැන් ඔය බෙදනවා කියන එක මේ මේ දන් දෙනවා මේ ආධාර බෙදනවා වගේ කියලාම හිතන්න එපා තව බෙදන ක්‍රම තියෙනවනේ බෙදන ක්‍රම ඒ කියන්නේ ඒ කියන්නේ බෙදනවා වැඩි කරනවා ගුණ කරනවා එකතු කරනවා අඩු කරනවා එහෙම තියෙනවනේ ආ මෙයා මේ කියන්නේ කපනවා කියන එකත් ගන්න පුළුවන් නේ ගන්න පුළුවන් ඒ අනුව වෙනසක් තියෙනවා හරි 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 එහෙනම් පොල් ගෙඩිය බිඳින්නේ පිහියෙන් ඔව් පාන් ගෙඩිය බිඳින්නේ පිහියෙන් පාන් ගෙඩිය බිඳින්නේ කොහමද ඒක කට්ටක් තියෙනවා පාන් ගෙඩිය කට්ටක්
බාංගෙඩේ කපනවා නේද බීයෙන්? බාං කපනවයි. දෙකම කපන්නේ බී. පොල් ගෙඩිය කපන්නේ නේද? පොල් පලනවානේ. පොල් ගෙඩිය අරගන්නවා. අරගෙන පලනවා. පලලා ගානවා. චින්ච බඩාස් 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 කොටේර මන බඩාස් බඩාස්. චින්ච බඩාස් බඩාස්. ඊට පස්සේ ඒකට ලුණු දාලා මිරිස් දාලා පොල් සම්බල හදනවා. දැන් මේ සම්බෝල හදන එකක් නෙමෙයි බං මං ඇහුවේ. හරි ඉඳපන් කො කියන්නේ. ඊට පස්සේ පොල් සම්බලට දෙයි එහෙම දාලා අරගෙන පාන් එක කනවා. ඉතින් ඉතින් හරනේ. වෙනකෝ. පොලි කඩේ කනවා ඉතින්. වෙන දෙයක නේ පාන් නිකම්ම කනවා පොල් සම්බල හදලා කන්න ඕන. නේ නේ පාන් නිකන් කන්න බෑ බොරු කතා කියනවා. මෙහෙම අතවශ්‍යම මේක බෙදනකොට මේ දෙක අපි හඳුන්වන විදි දෙකක් තියෙනවා. ඒකට වෙනස තියෙන්නේ. බෙදනකොට කියන්නේ? දැන් පාන් බෙදනකොටයි පොල් බෙදනකොටයි යම්කිසි වචනවල පරස්පරයක් එනවා. ඒක තමයි වෙනස. පොඩකින් පොඩකින් දැන් පාන් දෙකට බෙදුවහම එක පැත්තක් භාගයනේ පාන් භාගයනේ. ඔව් පාන් භාගේ. ඔව් පාන් භාගය. පොල් ගෙඩිය කැපුවහම පැලුවහම 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 පොල් බෑය. බෑය. මොකද වෙනද? එතන මොකක්ද අවුලක් තියනව නේද? ඒක අවුල තමයි පිළිතුර. මොකද අවුල නැහැනේ දැන් පොල් බෑය පාන් භාගයයිනේ. අවුල මොකද අවුල? හරි. පොල් ගෙඩිය දෙකට බැලුවාම පොල් බෑය කියනවා. පාන් ගෙඩිය දෙකට කැපුවාම පාන් භාගය කියනවා. අන්න ඒක තමයි මේකේ පිළිතුර. මේකේ දෙන වෙනස. ආ යා 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 හොඳලාද මං උත්තරේ දුන්නේ. මම ඔය උත්තරේ දුන්නේ. මමනේ උත්තරේ දුන්නේ. මොකද්ද? ඇයි බං මං දුන්නේ එළගිරි වගේ? නැහැ මම. මට නම් තාම පැහැදිලි බං මොකද්ද උත්තරේ? ඇයි බං මීම ඔබ කිව්වේ ඔබට උත්තරේ කිව්වනේ පොල් බෑයයි පාන් භාගය කියලා. ගොම් මේ හරක කිව්වේ. ඒකන බැලුවා කියලා ඔබනේ කිව්වේ. ඒකද වයිදේ මං කිව්වේ. ඒ ජමවා ජමවා. මේ පුදකි මේ බින්දු. අම්මේ මේ බින්දු. දැන් මොකද්ද පැලුවේ කිව්වේ? හලෝ මේ බැලුම් ගල පැලුවේද? මට ගැල්ලෝදයක් වුණේ මං නැවති මියේ කියන්නේ බහුදේ. යන්න උරත්තර වක්. මම යටි අන්දි කියලා බැලුම් ගල පල්ලා. මේක දොර මුල්ලෙද කොහෙද ඉඳලා ඇවිල්ලා නේ? අනේ මේ මිස්ටර් වැලන්ටයින් යන්නේ නැද්ද ඔයා? ඒක තමයි ඇත්තම වැලන්ටයින් මාතේ මේ දවස්වල කොච්චර වැඩ තියෙනවද? වැලන්ටයින් මාතේ හෙට ගිහලා ඉරියා නම් අපිට දෙයනේ කියලා මේ වැඩේ කරගෙන යන්න පුළුවන් නේද බින්දු? දැන් බලන්න ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩේටත් ඇවිල්ලා. එහෙම කදා ගෑනි පැවුනේ බුරුව. හුදේ මේ උක්කුව. හැදේ තමසිගේ ඇඟ තිබ්බේ මරි මුලේ නෑ හුදේ. එහෙම නෙමෙයි. දැන් බලනවා බැරි වෙලාවයි. මම ඔය ඈත පිටිපලාතකට ගිහිල්ලා නිකන් හරි පොඩි සපෝට් එකක් දීලා ඕකුන් ගොඩට ගත්තකම මං කොළඹෙන් ඉස්සර ඕකුන් අනිත් පැත්තට පයින් ඒකත් හැබැයි තමයි. හැබැයි ඉතින් ප්‍රාදේශීය මට්ටමේ ඔබතුමාගේ පාක්ෂික සහ දේශපාලඥ කොහොම හරි උඩට ගන්න එපා නේද මෙයා? උන් උඩට ගැත්ත කියලා මගේ පෙන්ෂන් එක වැඩි වෙනවද? මගේ ගෑඩ් එක වැඩි වෙනවද? නෑනි මට උණු තරන් දේවල් දැන් තියෙන්නේ. ඒතකොට බලන්න ලයින් මාත්‍යා පහළ මට්ටමේ යනට තනක් දෙන්නේ නැද්ද? මොකද පහළ මට්ටමේ දිනුවම්බට චොක්ක නෑ නෑ පහළ මට්ටම ශක්තිමත් උනොත් නේද ඉහළ මට්ටම ශක්තිමත් වෙලා ඔබතුමාගේ තන රැකිලා නේද ආරක්ෂා වෙලා නේද? ඒක ශක්තිමත් වෙන්නේ නේද? ඉතින් ඒක ශක්තිමත් වෙන්නේ දෙයක් තියෙනද? මං අවුරුදු 6කට කෙලිම ශක්තිමත් නේ බං. උන්ටම ශක්තිමත් කින්ජුනි. ඉතින් පක්ෂේකෝ. මොකද? පක්ෂයක් නෑනේ හරි හමං. මොන මරිවැදියද වෙන්නේ? මම ඕක කඩ ගහන්නේ නෑ. මට තින්සෙන් තියෙන්නේ උන්ටද? සංවර්ධනේ හැදේ සංවර්ධනේ කියන්නේ තමයි සංවර්ධනේ.